ඔස්ට්‍රේලියානු රජය විසින් අහෝසිකන ලද වීසා බලපත්‍රය යළි ලබා ගැනීම සඳහා තමන් කටයුතු කරන බව බුදුබලසේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුගුඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්. රටවල්වලට යෑමේ අදහසක් අපිට නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ විශාල ප්‍රමාණයක් සිංහල මිනිස්සු ඒ රටවල්වල ඉන්නවා. ඉතින් ඒ අය අපිට මුණ ගැහෙන්න අවශ්‍යයි. ඉක්ුවක් කලාවට අපිට එන්න කියන ආගමික වැඩ කරගන්න. ඉතින් ඒ වගේ වුණාම මේ වීසාවක් ලබා ගන්න. හතගාය වගේ රටගායක් අපිට එහෙම ඇත්තෙත් නැහැ. අපි එහෙම සූදානමක් නැහැ ගිහිල්ලා මේ ගතු කේලම් කියන්න. අපිට ඊට ලාභයක් තියෙනවා. මේ අතන වෙන්න ප්‍රශ්නයක් වුණා. හකීම් මෙන්න මෙහෙම කිව්වා කියලා ෆයිල් එකක් හදාගෙන ගිහලා එම්බසිට හම්බෙලා දීලා එහෙම නැහැ අපේ. එහෙම අපිට උගන්වලත් නැහැ. මොකද කේලමත් අපි පිළිගුණෙන්නත් බැහැර කරන පාප කර්මයක් නේ. අපි මේ සද්දෙන ටිකක් ටිකක් සැඩ පරුස විදියට මේ අර ගන්ටාරේ හයියෙන් ගහනවා වගේ දෙයක් සද්දෙට කතා කරනවා. එහෙරෙන කවදාකවත් අපේ අතන ලේ නෑ. මේ සමාජයේ සාමකාමීව තියාගන්න අපිට ත්‍රස්තවාදීන් කියනවා. ත්‍රස්ත වැඩ කරන අය උපාසකල කරනවා. ඉතින් මේක මන් දන්නේ උපාසකල කියලා මේ කටයුත්ත කරන අපි අපිට තමයි ත්‍රස්ත හැමෝටම කරනවා. ඉතින් උඩ ඉන්න මන් දන්නේ මේ කට්ටිය තමයි බලාගන්න වෙන්නේ මේක. මේ අතර පසුගියදා අරුත්කම ප්‍රදේශයේදී ඇති වූ සිදුවීමේ සැබෑ තත්ත්වය ඉදිරියේදී පාර්ශව කිහිපයක් මහමුවේ පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බව බොදුබල සේනා සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා. නැවත ඒ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න මේ ඇත්ත එළියට ගෙනියනකොට අපිට ඕනේ මේ තත්ත්වය පාලනය කරගන්න. ඒක ආරක්ෂක අංශවලට බොහෝ විට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇතැම් අඥාන මේ පොලිස් නිලධාරියෝ කරන ඔක්කොම නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ අඥාන වැඩ හින්දා මිනිස්සු අවුල් වෙනවා. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ වෙනම පුහුණුවක් දෙන්න ඕනේ මේ පොලිසියට. මේ ආවේගයට පත් වෙන මිනිස්සු එක වැඩ කරන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් කැප වුණා. දැන් ඉදිරි කාලේ නිසලෙසම තානාපති බරු හම්බු වෙන්න මහානායක හාමුදුරුවෝ දැනුවත් කරන්න. ඒ විතරක් නෙවෙයි මලකොත අපරාධ දැන නැතුව පාර්ලිමේන්තුවේ බුරණ පිස්සු රැලක් ඉන්නවා 3-4 දෙනෙක් හැර. ඉතින් මේ පිස්සන්ට මේ අත්පහදලා දෙන්න අපි වෑයම් කරනවා.